හිමාලි පොඩි පුතාගෙන නංගිට මොනවද කියලා තියෙනවද? සුරම්යා කෙලින්ම ඇසුවාය. අනේ මන්දා, පුදුම කැක්කුමකින් අක්කේ ඉන්නේ. මට පුදුමත් හිතෙනවා. සංසාර පුරුද්දක් වගේ මට හිතෙන්නේ. අයියා සනීප වෙනකල් එයා ළඟින් හෙලවෙන්නේ නෑලු. මං ඉතින් මොනවත් කිව්වේ නෑ. එයා ওই පිරිමි ළමෙක්ට ඔහොම ලං වුණාමයි. මං තීරණයක් අරන් ඉන්නේ නංගි. නන්දිනී කතා නොකර සුරම්යා දෙස බලා වුණාය. විමුක්ති නොදොනොත්කමට එක එක ඒවලට පැටලුණා තමයි. අපි ත්‍යාව බන්දන්නනේ උන්නේ. සමහර විට ඒ තිබ්බ පීඩනයේට ඔය පිස්සු නැටුවේ. පුතාගේ ජීවිතේ හොඳ ළමෙක් වුණනම් අද හොම දුක් විඳින්න වෙන්නේ නැහැ අක්කේ. පිරිමියෙක්ව හදාගන්න එකත් හැම කෙල්ලෙට්ටම කරන්න බෑ. ඒත් හිමාලිට පුළුවන්. නන්දනීගේ පපුව නැවතුණක් මෙන් විය. ඇගේ දෙතොලතරට සිනහාවක් ආවේ නොදැනීමය. කෙල්ලත් දවසක් කිව්වා අක්කේ. මොනාද? අයියා වගේ කෙනෙක් යාට ලැබෙනව නම් කියලා. එහෙම ලැබුණොත් දෙවියෙක්ව බලාගන්නවා වගේ බලාගන්නවා කියලා. අඬහන මට කිව්වේ. හිමාලි පොඩි පුතාට හරි ආදරේ. එයාට ඔහම ඇත්තටම ආදරේ කරන කෙනෙක් ලැබුණේ නැහැ. ඒත් අක්කේ, ඇයි? සුරම්යා ඇසුවේ නන්දනී ප්‍රශ්නයකින් මෙන් බිම බලාගෙන ඉඳිද්දීය. අක්කා මොනවද හිතන් ඉන්නේ? හිතන් ඉන්න දේ කියන්න තමා නංගිට එන්න කිව්වේ. හිතා ගන්නකෝ මේ මගුල තීන්දුයි කියලා. අනේ අක්කේ, මේ පුතාව මගේ කෙල්ලට. නන්දනීට ඇඬුනි. කෙල්ල දැනගත්තොත් පැලේ. විමුක්ති සනීප වෙච්ච ගමන් මේ මගුල කරලා දාමු. වෙන මොනවත් නංගිලා හිතන්න එපා. මං හිමාලිය බාර ගන්නම්. මට මගේ කෙල්ල වෙනුවෙන් දෙන්න දෙයක් නෑ අක්කේ. මං හොඳ කෙල්ලෙක් හැදුවා එච්චරයි. මලක් වගේ මං හැදුවේ, නන්දනී කිවි අඬමිනි. සුරම්යා ඇගේ උරතලය මත සුරත තැබුවාය. ඒකනේ මං බයක් නැතුව මේ කසාදේ තීන්දු කළේ. අපේ පරම්පරාවේ කෙල්ලෝ අයාලේ ගිහින් නෑ. ඒක කාටත් වඩා මං දන්නවා. අක්කට පින්. මගේ කෙල්ල අක්කටයි අයියටයි පුතාටයි ජීවිත කාලෙම වැඳගෙන ඉඳී. ඒක එහෙමයි. විමුක්ති බඳින කෙනා කොහොමත් මේ ගෙදර ඉන්න ඕන. මට සක්විතිව නැතුනේ මේ දඩට දීලා. එයා දැන් හදන්නේ ලොකු පුතාව රටෙනොත් පිට එක්කගෙන යන්න. පුතත් මට නෑ, මිනිපිරිත් නෑ. මගේ කෙල්ල එහෙම කරන්න නෑ අක්කේ. මට වඩා අක්කට ආදරෙන් ඉඳී. කෙල්ල මෙහෙම ඉඳපු ආවේ උගත්කමකුත් තියෙන නිසා විමුක්තිගේ බුක් ෂොප් එකේ වැඩත් බලන්න පුළුවන්. කාලෙක දෙන්න සතුටින් ඉඳී. අක්ක බලන්නකෝ, ඒකේ පොඩි පුතාගේ ජීවිතේම බබලවයි. මං හැමදේම කෙල්ලට උගන්වලා තියෙන්නේ. එහෙමයි හැදුවේ. අද හිතේ තියෙන හැම සැකයක්ම නැති කරගෙන යා යුතුය. එතකොට අක්කේ අයියා, මහත්තයා මගේ වචනෙට පිටින් යන්නේ නැහැ. ඇරත් හිමාලට අකමැති වෙන්න හේතුවක් නැහැනේ. නංගි ඒ ගැන හිතන්න එපා. මං අක්කලටම කෙල්ලව දෙන්නම්. කෙල්ල මං ගැන නොබැලුවත් කමක් නැහැ. එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඉන්නකෝ මාස 6-7ක්. ලොකු පුතා නුවරාපු වෙලෙත් අර අයියාගේ නංගිගේ දුව ගැන කියලා බැන්නේ. පුතා කවදා හරි නන්දනී අහන්නට යන්නේ කුමක්දයි සුරම්යා දනි. ඒව මේ කපේදි වෙන්නේ නැහැ. පොඩි පුතා මගේ වචනෙට පිටින් යන්නේ නැහැ. පුතා වුණත් දුව වේලාසන හම්බ වුණා නම් කැමති වෙන්න තිබ්බා. මට හිමාලි ගැන හිතුනේ නෑ නංගි. එහෙනම් මේ හිඟන බැල්ලියක ගෙදරට ගියේ නෑ. ගෑණි අය ගැන කතා කරන්නේ කොතරම් වෛරයකින්දයි නන්දනී තේරුම් ගත්තාය. මේ අලුත් හීනියට ඇති එකම බාධකය ඇය. එදා රෑ හිමාලි විමුක්තිය වැළඳගත්තේ අවසීයෙම්මිනි. ඇගේ වතේ තිබුණේ රෑඳුම පමණි. අඩනින්දි උන් විමුක්තිව ඇය වැළඳගත්තේ පුදුමාකාර වේගයකිනි. විමුක්තිගේ මුහුණ පියුරු වලට තබාගෙන ඇය දැස් පියාගත්තේ කවදාවත් නැත්තරම් සැනසීමකිනි.
දැන් ඔයා මගේ කවදාරි මගේ හස්බන්ඩ් මගේ සුදු කොල්ලා කොච්චර දෙයක්ද මාරයි සතුට වැඩිකමට හිමාලයේ දෑසින් කඳුළු වැටෙන්නට විය ඔයාව ආයෙත් එක එක බැල්ලි ගාවට මම යවන්නේ මේ තියෙන්නේ ඔක්කොම ගන්න මේවා ඔයාගේ කාටවත් ඔයාට කිට්ටු වෙන්නවත් මන් දෙන්නේ නැහැ හිමාලි නොනවත්තා විමුක්තිගේ හිස සිපගත්තාය පුදුමය ඇත්තටම මේ ලැබීම පුදුමය ඔයා මගේ ජීවිතයට එන්නේ ලොකු වාසනාවක් මට අරගෙන මං හැමදාම හීන දැක්කේ කාර් එකක් තියෙන ඔයා වගේ සුදු කොල්ලෙක්ට ආදරය කරන්න මේ වගේ ලස්සන ගේක ඉන්න පස්සෙන් ආපු හිඟන කොල්ලෝ එක මං යාළුවුනේ නැත්තේ ඒකයි දෙයනේ දැන් ඔයාව මට දෙනවලු මටම දෙනවලු මාස 6ක් ඉවසන්නලු කමක් නැහැ ඒ කාලෙත් මං ඉන්නේ ඔයා ළඟනේ රත්තරන් මට මේ ඇති හිමාලි විමුක්තිගේ පපුවේ වූ තුනී රෝමයන් අතර ඇඟිලි තුඩු ගෙන ගිය ආශාවෙනි වෙනදා මෙහෙම ළඟට වී ඉඳිද්දි මේ තරම් සතුටක් දැනුනේ නැත සතුට එන්නේ අදය මොරගොඩ ට්‍රාන්ස්පෝර්ට් එකේ තියෙන අර ලස්සන කාර් ඔක්කොම මගේ මං හිතිච්ච කාර් එකේ යනවා මේ නාකි දෙන්න හැමදාම ජීවත් වෙන්නේ නැහනේ අරයත් ගෑණිව අරගෙන යනවලුනේ එදාට ඔක්කොම මගේ ඔයා ළඟට වෙලා මෙහෙම ටිකක් උන්නාම ඔයා මං කියන ඕන දෙයක් කරයි සීයාපු දවසක ඔයාව පිස්සු වට්ටනවා මම හිමාලි සිටියේ තණ්හාවෙන් මත්තිය මම මෙච්චරකල් රූපය ගැන හිතුවේ නෑ ඒත් අද ඉඳලා හිතනවා ඔයාට සීයේද්දි ඔයා ළඟ සුරංගනාවක් වගේ මං ඉන්නවා ආදරය කළේ වැඳිරියෙකුට කියලා ඔයාට හිතෙයි ඒකේ දුක් විඳලම කැත වෙලත් ඇති අද සුරම්යා තමාට දුන්නේ පුදුමාකාර සතුටක් ඇයි හිමාලයට සිතෙයි දවල් ඇයට ධනෝභා වැන්දේ ඒ සතුට වැඩිකමටය මේ ඔක්කොම මම මගේ අතට ගන්නවා හිමාලි කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ හිමාලි සිතේ විමුක්තිගේ මොන අතගාමිනි ඉගෙන ගත්තා නම් කැම්පස් එකේ ඇල්බීසියා ගහක් වගේ කොල්ලෙට ලව් කරලා අමාරුවෙන් කසාද බඳි ඒත් විශ්වාස නැහැ ඒත් දැන් නුවරට යන්නේ තියෙන හොඳම වාහනේ හිමාලි විමුක්තිගේ බඳ අතරින් අත යවුවාය ශරීරයේ පුරා ගින්දරස්සේ පිබිදීගෙන එන හැඟීම ඇය වාවාගෙන උන්නේ අමාරුවෙනි තව ටිකක් සීයාවම ඔයාට මෙහෙම ඉන්න බැරි වෙයි මං හැම රැයකම ඔයා ළඟ ඉන්නවා කාගෙන් වුණත් මට බාධාාවක් නැහැ හිමාලි එහෙමම ඔහුගේ වතට බර වී දැස් පියාගත්තාය